වන්දමී වන්දිිමි දම් රුවනට වන්දිමි වන්දිීමි වන්දිිමි සංග රුවනට වන්දමි වන්දිිමි වන්දිිමි තුන් රුවනට වන්දිමි මෙිත්තාය භික්කවේ චේතෝ බිමුත්ය ආසේවිතාය භාවිතාය බහුලේ කතාය යානිකතාය වත්තු කතාය අනුටිතාය පරිච්චිතාය සුස්සමාරද්දාාය භාග්‍යෝතුන් වහන්සේට නමස්කාරවේවා අදත් මේ අලුත් දවසේ උදෑසනම දහම්ශවනය කරන ස්වාධින් රූපවාහිනී දහම් සිතිවිලි සමඟ ඒත්මික වෙලා ඉන්න සැදැහැති පින්වුතුනි පින්වතියන පින්වන්ත දරුවනේ දරියනේ. අදත්තුබේ ජීවිතයට මගේ ජීවිතයට අහිමිවන තවත්ක දවසක් වග මේ ආරම්බේදීම අමතක නොකළයු තුමයි. එහින් ඔබටත් මටත් අහිම් වෙවී යන මේ දවස ලැබුණු දුර්ලභ මනුස්ස බවය තුළ මෙලොවත් පරලොවත් හැද කරගන්නු පිණිස යොදාගන්නේ කෙසේ දැයි හිවිදිරියම සවන්යොමු කිරීම මෙනෙහෙ කිරීම කෙතරම් වැදගත්. අදෝගට කියා දෙන්න බලාපොරොත්තු වෙනවා මෙ දවස ඇතුළේ ඔබේ හිත ආදරයෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් පුරවගන්න කියලා. ඇතැම්විට මේ දෙසු මහන වෙලාවෙත් කේන්තියවෙල්ලා ඇතේ දෙදැනටත් නොසන්සුම් බවකින් ඇත්තේ ඔබ සංසුම්ම හිටියත් නොසන්සුන් හිටියත් දවස ගෙවෙනවා එක නවත් තන්න බෑ එහ එකේ අපි සතුටිංඉදල දවස ගෙවන්නේ නම් එක කෙත්තරම් වැදගත් භාගිවත් බුදුරජාණන් වහන්සේ වැඩඉන්න කාලෙ අනේ පිෙනු මහන් සිටතුමා බුදුරජාණන් වහන්සේ මුණ ගැහනු වෙලාවක භාග්‍යතුන් වහන්සේ එක සාකච්ඡවා. එවෙනකුට අනේපිණු මහසිටන්නන්ට තමන්ගේ වස්තුව හානි වෙලා ගොඩක් අපහසු තාතිබුණා. කෝමද දැන් තොරතුරු ඇව්වාම සාමින්නේ දැම්ම දානට දෙන්නේ කාඩි හොදී බතුයි කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා සිටිතුමනි ධනය ආනි සංස මහත් පල වෙන්න දන් දෙන්නේ මොනවද කියනෙ එක නෙවෙයි වැදගත් වෙන්නේ. දන් දෙන්නේ කොහමද කියනෙ එක තමයි වැදගත් වෙන්නේ. යම්කිසි කෙනෙක් තමන්ගේ අතින් දන් දෙෙන්නේ නැත්තං. දෞරවයෙන් දන් දෙෙන්නේ නැත්තම්. නිතර දන් දෙන්නේ නැත්තම්. කර්මඵල අද හාගෙන දන් දෙන්න නැත්තම් දෙන්නේ ංචි දෙයක් දෙන්නේ කටුක දෙයක් රෝක්ෂ දෙයක් වුනත් එක ප්‍රනීත දෙයක් වුනත් ඒක එක්චර ආනිසංස නෑ. ඒ ආනිසංස විදිහට එයාට බොහොම ලොකුවට බවබෝග සම්පත් ලබන්න හිතෙන්නේ නෑ. එයාගේ හිත නැමෙන්න්නේ නෑ එහි ආනිසංස විදිහට සසර ලෞකික සැප් සම්පත් ලබන්න. එතරම් ආනිසංස, අඩු වෙන්න හේතුව අරකාරණාවන්මයි. පංහතුනි අදමං බලාපොරොත්තු වෙන්නේ ඒටික පැහැදිලි කරන්නම නෙවෙයි. අපි තව ටිකක් එයාටිගියුොත් මේ සූත්‍රදේශනාව. එමනත් තං වේලාම සූත්‍රදේශනාව භාගිතුන් වහන්සේ පැහැදිලි කලා මේ සිටතුමාට පෙරසසර භවයක තමන් වහන්සේගේ අතීත කතාවක්. වේලාමනම් කෙනෙකු වෙලා තමන් ඉන්න කාලෙදී තමනුත් දන්දුන්නු හැටි විවිීත දඳන්න. තමන් වහන්සෙත් සසර ගමනිදී. රත්තරම් පුරෝපු පාත්‍ර අසූහාරදාහක්. රිදිී පුරෝප පාත්‍ර අසූහාරදාහක්. ඔය විදිහට විස්සර කරගෙන යනවා ඒ භවේදී අශ්‍රයන් ඇත්තුන් බොහෝ මාලිග මේ විදියට විවිධ ආකාරයෙන් දන්දුන්නා. මහාගොඩක් දන්දුන්නා. ඉතිං ආහාරපාන වගේ දේවල් දුන්නු එක ගැන මොන කතාද. ගූපතිය මං ඒ කාලේ ඒ කාලේ එහෙම දන්දීල එ ලබාගත්ත ආනිසංස ඒ ලබාගත්ත ආනිසංස, දක්ෂිණාවට සුදුසු එම නැත්තං දම් පිළිගැනීමට සුදුසු මහත්ඵල මහා නිසංස ලැබෙන විදිේ කෙනෙකුට දුන්නු තරම් වටින් නිනයි. තවටිකක් එක පැදිලි කොළොත්. සෝවාන් පලට පත් උතුමෙකුට දන් දෙෙන තරම් අර එකක් ආනිසංස. අර ඔක්කො මානිසංස එකතු කරත් වටින් ගනෑ. සෝවාන් පලේ ලැබූ පුද්ගලයන් සීයකට දන්දෙනවට වැඩිය සකෘදාගාමී පලේට පත්වූ ද්ග අයකුට දන්දනක මහත් පලයි මහා නිසංසයි කියල දේශනා කලා. සකෘදාාගාමි පුද්ගලයන් සීයකට දන්දෙනවට වැඩිය, අනාගාමී පුද්ගලයෝ එක්කෙනෙකුට දන්දුන්හාම මහත් පලයි ම ආනිසංසයි කියල දේශනා කළා. අනාගාමී පුද්ගලයන් සීයකට දන්දෙනවට වැඩිය, එක මහරහත් උතුමෙකුට දන්දන එක මහත් පලයි මහ ආනිසංසයි කියල දේශනා කළ. මහරාතුන් වහන්සේලා සියයකට දන්දෙනමට වැඩිය එ පසේ බුදුරජාණන් වහන්සේ නමකට දන් දෙනයක මහත් පලයි මහා ආනිසංසදායකයි කියල දේශනා කළ. පසේ බුදුරජාණන් වහන්සේලා සයක් නමකට දන්දෙනමට වැඩිය ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකට දන්දනක මහත් පලයි මහානි සංසයි කියල දේශනා කළ. බුදුවරු සසිියක් නමකට දන්දෙනමට වැඩිය ආවාසයක් කදල පූජා කරණයක සගසතු දානය වටිනම කියල දේශනා කළ. ආවාස පූජාවටත් කලින් සාංගික දානය, බුද්ධ ප්‍රමුඛ සංඟරුවන්ගත පිරිිනමන දානය. එතකොට හිතන්න පංවතුනි බුදුරුසිියක් නමකට පෞද්ගලිකව දන් දෙෙනවට වැඩිය මහ සඟුන් අරමුණු කරගෙන දන්දන එක මහත්ඵලයි. ඊටත් තැඩිය මහත්ඵලයි ආවාස පූජාව. ඊටත් තඩිය මහත් පලයි සත්්‍ය ගාතනෙන් අඉංහලඉන්න පුළුවන්. හිතන්නකො පින්හතුනි අද දවසදී ඔබ සතෙක් ඝාතනය කරන්න සම්බන්ධ වෙන අනුබල දෙන වැඩෙන් ඇත්වෙලා සත එක්ගේ ජීවිතය බේරන්න උදව් කළොත් බුදුවරු සියක් නමකට දන්දුන්නට වැඩිය අර කලින් කියපු ඔක්කොම දානවලට වැඩිය වටින බව නෙවෙයිදමේ කියවෙන්නේ. අපට කොච්චර පහසු ේතෙන්ට යන්න හැබයි ඒක පහසුවකි වට අපහසුයි මක් නිසාද ඒකල්ලොකුම් මානසික ශික්ෂණයක් සත්වයන්ට හානි නොක් කරන්න එකසාහ ඔවුන්ගේ ජීවිත ආරක්ෂාකිරීමට තරම් කරුණාවක් දයාවක් කොපද වගන්නේ. ගේ පැහැදිලි කරනවා අර ඔක්කම පින්කංවලට වැඩිය මහත් පලයි සොරකමෙන් අයින් වැල ඉන්න පුළුවන්නම්. එවගේම නිවැර දෙවිදිට ගිහි කෙනෙක් විදිට නිවැර දෙවිදියට තමන්ගේ ඇස කණනහය දිව ශරීරය පිනවගෙන ජීවත් වෙන්න පුළුවන්නං. බොරු කියන්නේ නැතුව ඉන්න පුළුවන්නම්. මද්‍රෝගවලින් මේ ශරීරය මත්වෙන වගේම සසර නිවන් මග ප්‍රමාද කරන එබඳු දේවල් භාවිතා නොකරෙන්න පුළුවන්නා අ ඔක්කොට වැඩියයා නිසංසදා එකයි ඒ විතරක් නෙවෙයි මේ දේශනාව තියනවා ඒ ඔක්කොට මත් වැඩිය මහත් පලයි මහා නිසංසදා එකයි කෙනෙකොට පුළුවන්නන් පුංචි වෙලාවක් මලක්සිමින මොහොතක් මෙත් සිත ඇති කරගන්න හිතන්නකෝ අර ඔක්කම පින්කම් පරාදයි මලක්සිඹින මොහොතක් මෙත් සිත ඇති කරගන්න පුළුවන්නං ඒකට වේදන් යනවද ඒකට මහන්සි වෙන්න තියනවද එකට දුර ගමනක් යන්න තියෙනවද ඒට ලොකු පිරිසක් ඕනද කොච්චර තනියම පෞද්ජලිකව කරගන්න පුරුවන් වැඩඇත්ද. පංහතුන මේ ලෝකෙම දිනවක් කියන්නේ ඔබ ඔබේ සිත දිනව කියන එක මයි. ලෝකෙම දිනනව කියන්නේ ම මගේ හිත දෙනවා කියන එක මයි. පැහැදිලීමේ සෝත්‍රදේශනාවට අනුව මෛත්‍රීසිත ඇතිකිරීම ඉතා රම්ම වැදගත් පව. තවත් වරක භාග්‍යතුන් වහන්සේ ඔක්කාසත කියන සෝත්‍රයේදිත් පැහැදිලි කරනවා යම්කිසි කෙනෙක් උදේවරුවේ උදේවරුවේ මහාහැලි මහාහැලි දහසක් දන් දෙෙනවා. දවල්වරුේ තවත් මා හැලි දහසක් දන් දෙෙනවා. රාත්‍රීකාලෙ තවත් මහා හැලි දහසක් දන් දෙෙනවා. හැබැයි ඒ ඔක්කොටම වැඩිය වටිනවා දෙනෙකුගෙන් ගව දෙනෙකුගෙන් එක තනපුඩුවකින් එක වරක්කිරිදවන මොහොතක් මෙත් සිත ඇතිකරගන්න පුළුවන්න. පලන්නක මේ වගේ විවිදධ උපමා භාවිතා කරමින් උන්වහන්සේ පැහැදිරි කරන්න උත්සා කලය අපිට අපේ සිත ආදරයෙන් දයාවෙන්, යහලුකමින් මිත්‍රත්වෙන් පුරවා ගැනීම එතා රම්ම වැදගත් පව කියන්නට. ඔය කිව්වට බලන්නකෝ ඔය යාලුකම මෙත් සිත කියන එක අපේ හිත්වල ඇතිවෙන්නේ ඉස්සල්ලම අපි සම්බන්ධය කිය අපි අපිට ආදරෙයි අපි අපිට ලැදී ඒ කියන තවන් තමන්ට ලැදී එක බොරුවක් නෙවෙයි හැබැයි එතරම්ම කෙනෙකුට ප්‍රේම කරන්න කසේද එතරම්ම තව කෙනෙකුට මෛත්‍රය කරන්න කොහමද තානංගපමංකත්වා. තමන් උපමාකරගෙන ලෝක අනිත් අයි දිහා බලන්න කියලා දේශනා කලා. එහම් අදඔය පාරදි හම් බෙන කට්ටිය ඉස්කෝල්ලෙදිවෙන්න පුළුවන් වැඩපලේදි වෙන්න පුළුවන් අද මෙ දෙසු මහන දවස. අද දවස ඔබ විදින අධදැකීමට අදාළව ඔබ ඉදිරියට එන සියල්ලු මිනිසුන්. ඔබගේ ඔබ මෙන්ම දුකට කමැති අය සතුටට කැමැති අය කියලා හිතන්න පුළුවන්නං. ැනුන් හන්ඩක්කමැති අයි කියලා හිතන්න පුළුවන්නම්. පාඩුමිදින්න අකමැති අයි කියලා හිතන්න පුළුවන්නම්. ඔබේ හිත කොච්චර ලොකු පින්කමක් කරනවාද. පින්ගතුම වියදන්නති පින්කමක්. ඔබේ සිත කොච්චර ලොකු පින්කමක් කරනවාද සිතේ එබඳු හැඟී මැතිකර ගත හැකිනම්. බුදු දහම මේක පැහැදිලි කරන්නේ කරණීමැත්ත සෝත්‍රයේදී මාතා යතා නියම් පුත්තන් ආයුසා ඒක පුත්ත මනුරක්කේ. ඒවම්පි සබබ භූතේසූ මාන සම්භාවය අපරිමානං. එක දරුවෙකු සිටින මවක් ඒ දරුවාට කෙතරම් ආදරය කරයිද. එතරම් මලු සත්ව වර්ගයා වෙනුවෙන්. තමන්ගේ මනසේ අපරිමිතව මෛත්‍රී සිත වඩන්න කියලා යෝජනා කලා. කොච්චරාමාරුවැඩඇත. ඔබ හිතයි. අපිට හරිගියාට පෙ දරුවන්ට හරිගියයාට නෝනට මහත්තට අපෙන් නෑදයන්ට හරිගියයාට ඔබ අකමැති අයට හරි නොයනතරමට තමයි කැමති. ඒනේ එගොල්ලන්ට හරිගිහින් වගේ ආරංචුනාාම් මුණ සෞතු වෙන්නේ. ඒකනේ එගොල්ලන්ට හරිගිහින් වගේ කියලා දැක්කහම හිතට දුකක් හිතෙන්නේ. ඒකනේ එගොල්ලන්ට වැරදිලා වගේ කියලා හතුනාම මහ මොකද්දෝ කාලකන්නේ සතුටක් දැනෙන්නේ අප නිතරම කැමති තමන්ට හරිගෙන් අනිත්තායට වරදිනවට. ලෝකයේ එක මනවභාවයක් මේ සසර පුරුදුකරපු ක්ලේෂයක්. භවයෙන් බවය නුබත් මමත් ඇසුරු කළේම පාප මිත්‍රයමයි. මනුස ලෝකෙදත් තිරිසම්බව ආදීකොට ගත්ත අප වැඩියෙන් ජීවත්තෝ දුගතියේදී. අප දැක්කේ අත්වින්ද අප ශ්‍රවනය කළේ අප මෙනෙහි කළේම දුසිරිතමයි, අයහපතමයි වෛරේමයි ඊර්ෂියාවමයි, කලෝදයමයි පලිගැනීම මයි. අං ඒ නිසාතමයි පැහැදිලි කරන්නේ මේක අපහසුකාරයක්. අර කලින් කියපු දන් දෙන්න සල්ලිතිබොත් පුළුවන්න්නේ. එඔක්කොුම කරන්න ඇබැ මේක සල්ලිතිබ්බට කරන්න බෑ. හිතේ මනුස්සකම කරුණාව දයාාවති කරගන්න එක සල්ලිති බට කරන්න බෑ. එක බලයදිබට කරන්න බෑ. ඒ ප්‍රගුණ කරන ලද අ බෝධයක් ඇති සිතකින් පමණක්ම කළ හැකිවක්. පින්වත්න දරුවනේ මඟමට යෝජනා කරනවා තමන්ගේ අම්ම තාත්තා තමන්ගේ ආශ්‍රිතියන් සේම අන්නයි දිහා බලන්න පෙළබෙන එක. ඒ වගේම ඉති එහාට ගියපු තමන්ගේ ගම අය තමන්ගේ ආයතනය අය එයා ගම්වලාය එයා රටවලාය ලෝකෙමයි දයා මෙම බලන්න පුළුවන් වනොත්. මිනිස්සු ගොවිතැන් කරනකොට ඒ ආහාරයට වසමුසු කරන එකක් නෑ.ඒහාර කල්තබාගන්න කියලා ශරීරයට අහිත කර රසායිනික ද්‍රව්ව්‍ය දමන එකක් නෑ. අපිට හිතන්න පුළුවන්නම් ලෝකමින්ද මනිස්සු අපි වගේ කියලා. අපි කාටවත් කපටිකං කරන එකක් නෑ. කාගහරි දෙයක් අයිති කරගන්නෑ. කාටහරි අයිති ස්ථානයක් වංචාවෙන් දිනාගන්න උත්සහ කරන එකක් නෑ. තව කවුරු හරි පරද්දවලා දිනන්න කැමති වෙන එක නෑ. පංහතුනඒ මිනිස්සුන් එගේ හාට ගිහිල්ල. තිරී සංසත්තු මිනිස්සු හිතන ගෙදර බල්ලෙක් ඇති කලාම එට ගොඩක් වියදං කරලා කන්න දුන්නාම. ගෙදර තවත් සත්තු වියදං කරලා ඇති කලාම එය කරුණාවදයාව මෛත්‍රී තියෙන කෙනෙක් කියලා හැබැයි වෙනත් සත්තු තමන් ඇති නොකරන වෙනත් අය එන මෙත් සිත ඇතිකරගත්ත යුත්තේ තමන්ගේ නිවසේ ඇති කරන සුනකයාට පමණක්මද එතකොට හාදුරුව කියන්නේ පාරයන සුනකවත් ගෙනල්ල ඇදේ තියාගන්න කියලද. මේ එක සුනකෙක්වත් ඇඳේ තියා ගන්න කියනෙ වෙයි ලෝකෙසිියලු දෙනාධයක විදිට බලන්න පුළුවන් කරුණාවන්ට මෛත්‍රී සාගත හිතක් ඇතිකර ගන්න කියලා ඉතු කුරා කොමින් පවා. ඔබ ආදරෙන් ඇති කරන සුරතල් සතාසේම ඔබට මග තොටේද මුණගැන සියලු සතුන් සතුට කැමති නිසා.ඒ සියලු දෙනාට අපට හැකි සමාන අයුරින් සල කන්නට හැකිනම්. අපි හිත කොච්චර ඉදිරියින් තිීරෝද. එවිතරක් නෙවෙයි දැක්කෙන දිටා අදිිට්ටා දැකපොයන දැක පොය පේනය නොපෙනෙනය ඒතරක් නෙවෙයි දුරා අය ලඟාය ඒ වගේ ඒ විතරක් නෙවෙයි මේටහලෝකින් එහා අය මෙ සියලු දෙනා කෙරෙහිම මෙ සිත පතුරුවන්ට හැකි නම්. බලන්න ඔබ මෙත් සිත පතුරුවන්නේම ඔබට ලැදිය අය සම්බන්ධය විතරයි. අපි තිරිස සත්තුන්ගේ පැත්තට මේ දැමත් ඔබ ගෙදර ඇති කරන සත්තුන්ට ගොඩක් ආදරය කළ හට ගෙදරට පනිින වඳරට හදාලා මරන්න හරි එයාට උගුලක් කටවලා මරලදාන්න හරි කැමති එක හොඳ වැඩක් වගේ දකින්න හිත පුරුදු වෙලා තියෙනවා එතකොට තමන් දස්්ට කරන්න එන මදුරුවාට පවා මෙත්සිත ඇතිකර ගන්න වෙනවා එනම් එයාවත් මරන්නතුව අපිටයගින් බේරෙන්න්න වෙන හා නනාන්තරේ බෞව් වැඩු ස්වාමීන් වහන්සල වැඩ හිටිය උනහන්සලවාන සත්තුෘත්්‍ය එක්ක හිටියා හැබැයි ඒ සත්තුට හිංසානොකර වැඩ හිටියා මේ ලෝකයේ සූදවත් කළා පිංහතුනි වෛර කරණට නපුරුුවයට පවා තමන් සේම ආදරය කරනට හැකිනම් ඔබේ සිත්ත කෙත්තරම් ශේෂ්ටයිද අදමඟමට යෝජනා කරනවා ඔබේ වැඩපලේ ඔබේ පාසලේ ඔබට වෛර කරන ඉ ඉන්නවා මයි මේ සසර පුරා අපි අකමැති අයි හිටිය එගොලු මෙහි අපිට හම්බෙලා තියෙනවා අදත් හම්බෙනවා කිසිම හේතුවන් නැතුව අපි එගලන්ට කැමති නෑ. ඒත් ඒ අයත්යග සිවලක් අපට සේම සුව කැමති බවක් දුකකමැක්ති බවක් තියන බව දැනුනොත් ඒ අස්සලක් ඳුුවෙන බව දැනුොත් අදවතත් සුසුම් ව බව දැනුණොත්. ඒ මහුණත් සිනාවතිබුණොත් හොඳයි කියල හිතුනොත් භාග්‍යතුන් වහන්සේ අපට යෝජනා කරපු. ඒ ශ්‍රේෂ්ඨ බුද්ධ පූජාව අපත් පැවැත්තුවාම වෙනවා. ඒමෙනුවෙන් ඔබේසිත් සිනිදු කරගන්නට ගොඩක් වෙහෙස දරන්න වෙයි. මෙනෙහි කරන්න වෙයි. ඉවසන්න වෙයි. ඒ වෙනුවෙන් ඔට යෝජනා කරනවා මක් නිසාද මේ කළ හැක්කේ. මනුෂ්‍යයකෝවයි ඉපදනු අපට පමණක්ම බැවින්. ඒ තුරතුර මත කරන ගමන් හිමිදිරියම පින්වත් හැම දෙනාටම සිතෙහි තබාගන්නට තවත් වැදගත් උපදේශයක් සමගින්. යෝජනා කරනවා නපුූරු හැඟුම් ඔය මනසට නන්නට සොඳුරු සිතුම් හදවත් වල පිරන්නට මිතුරු වෙසින් තම සිතිවිලි තනන්නට සතුරු නොවෙයි ලෝකය කවදත් නුබට හැම දෙනාටම ඉතාමත් වාසනාවන්ත මෙත්සිත පතුරගතයකි සොඳුරු දවසක් වේවා තෙරුවන් සරණයේ.